ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථම නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ගමනාන්තයක් කරගන්න ජනපති බෝවෝ සංසදයේ රටවලින් ඉල්ලයි පවතින තත්ත්වය හමුවේ මේ දින රැලි නොපැවැත්වීමට තීරණයක් වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනටත් ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝවෝ සංසදයේ සමාජික රටවලින් ඉල්ලීමක් කර සිටිනවා චීනයේ හයිනෑන්හි බෝවෝ නගරයේ පැවැත්වෙන බෝවෝ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා Chairman, board members and secretary general of the PAO forum, distinguished participants. මේ වසරේ ආසියාව සඳහා වූ බෝවෝ සංසදයේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙමි. පළමුව රටවල් එක අරමුණකට ගෙන ඒම සඳහා දශක දෙකක විශිෂ්ට කාර්යයක් නිම කිරීම පිළිබඳව බෝවෝ සංසදයට මම සුබ පතමි. ශ්‍රී ලංකාව සියලුම මිත්‍ර රටවල් විශේෂයෙන්ම ආසියානු කලාපයේ අසල්වැසි රටවල් සමග සහයෝගීතාව අපේක්ෂා කරන පැහැදිලි හා නව ජවයකින් යුත් විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි. එම විදේශ ප්‍රතිපත්තිය සමානාත්මතාවය හා නොබැඳි කොන්දේසි මත පදනම්ව සැකසී ඇත. මෙම මූලධර්ම අපගේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන සෞභාග්‍ය දැක්ම තුල අන්තර්ගත වේ. කලාපයේ දීර්ඝකාලීන සංවර්ධන අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් සේදමාවත ප්‍රවේශය කලාපීය රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් එක්ව පොදු කාර්යයක් සඳහා එකට වැඩ කිරීමට හැකි වී තිබෙනවා. බෝවෝ සංසදයේ සමාජික රටවල රජයන්ගෙන් අපිල්ලා සිටිනවා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආයෝජන සඳහා ගමනාන්තයක්සේ සලකන ලෙස. එලෙසම රටවල් මගින් අපරට තුල තවත් ව්‍යාපාර ආරම්භීමට ආයෝජකීන් ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අපේ ආර්ථිකයට වාසිදායක බලපෑමක් ඇති කරන අපනයන අරමුණු කරගත් කර්මාන්තවල ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි උත්සාහ කරමින් සිටිනවා will make a beneficial contribution at this globally challenging time to countries within the region and between the region and other parts of the world thank you පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තු සභා වාරයේදී පළබු අදහස් කිහිපයක්. මම මේ අවස්ථාවේදී අන්න thank you සාටකෙත් මතක් කරාර. ශානි අබේසේකර කියන CID බාර හිටපු නිලධාරිතුමා. තමයි ඉස්සෙල්ලම අල්ලගන්නේ IP ඇඩ්‍රස් එකක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මිනිහා. IP ඇඩ්‍රස් එක හරහා ගියාට පස්සේ කවුද සාකච්ඡා කරේ කියලා හවුෙන්නේ ලංකාවේ බුද්ධිංශයේ නිලධාරියෙක්. මේක තනකවත් කොමිසමකවත් මේක එළියට ආවේ නැහැ. පාස්කු කොමිසමේ එළියට ආපු හැබැයි වාර්තාවේ නැති උසාවියේ එතන හිටපු ලෝයර්ලා දන්න ඒ සාක්කිය එළියට ආවේ නැහැ ගරු නියෝජ කතානායකතුමනි. ඒ සාක්කියේ තියෙනවා ඒ නිලධාරියාව කට උත්තරයට ගෙනාවුවම හමුදාවේ බුද්ධිංශයෙන් අරගෙන මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරන් ගියා කියන එක කොමිසමේ තියෙනවා කොමිසමේ තියෙන ඔක්කොම ගත්ත සාක්කිය ටික එළියට දෙන්න කියන්නේ මේ ඔක්කොම නිලධාරි මාරු කරලා මේ මිනිස්සු තමයි CID පාස්කු ප්‍රහාරය කරන පරීක්ෂණ කරේ ඒ පරීක්ෂණ කරපු ඔක්කොම නිලධාරි මාරු කරා තව හිටියා මාතලේ සහරාන් කියලා එක්කෙනෙක් ඔය පොඩි සහරාන්ට කතා කරපු සොනික් කියලා කෝඩ් එකක් තියෙනවා අපේ ඩිජිටල් ෆොරෙන්සික් සම්බන්ධ OIC තුමාගේ සාක්කිය මම මේ කියන්නේ ගරු කතානායකතුමනි මම කතා කරන මහ විතරයිනේ පේන්නේ මේ දඟලන මිනිස්සුම මම මේම प्रधान उत्तर पास को प्रहार वग किया
अर्जुन महिंकंद साक्षि පාර්ලිමේන්තු වරපසාද වලට හැංගිලා මඩ ගහන්න හදන දේ පුළුවන් නම් අභියෝග කරන පුළුවන් නම් කියලා මේක එළිය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් කරන්න එළිය කියලා ප්‍රකාශය සුරාබදු මේ ලයිසන්ස් දෙනවා වගේම මේකටත් ලයිසන් එකක් ලබා දීලා රජයේ අනුග්‍රහයෙන් පිටරට යැවීමට කංශා වගාව ඇතරම නීතිගත කරන්න ඕන මේ රටේ මම මේ යෝජනාව ගේනවා ඒක කළ යුත්තේ රජයේ අනුග්‍රහයෙන් එහෙනම් මේකෙන් විශාල විදේශ විනිමයක් ලබාගත හැකි මේ රටේ ණය බේරීමට ආනයනය කරන අරක්කු හෝ ඒහා සමාන විදේශ මත්පැන් බෝතල් මත ස්ටිකරයක් අලවන්න ලංකාවේ නිෂ්පාදනය කරන බෝතල් මත ස්ටිකරයක් අලවන්න මේ අලුතෙන් එන එක ඒ වගේම තමයි ලංකාව තුළ නිෂ්පාදනය කරන විදේශ මත්පැන් වෙනුවෙන් ස්ටිකරයක් අලවන්න මගෙන් අහන්න එපා කොහොමද මේක සභාවට ගෙනාවේ කියලා මම මේ අවස්ථාවේ පෙන්නනවා එහෙම ස්ටිකරයක් අලවපු බෝතලයක් මේකේ ස්ටිකරය අලවලා තියෙනවා දැන් මේ ස්ටිකරේ බාර් කෝඩ් එකක් තියෙනවා මේ බාර් කෝඩ් එක අපේ ෆෝන් එකකින් රීඩ් කරන්න පුළුවන් රීඩ් කරපුවාම එන මැසේජ් එක තමයි ඒ ගැන කිසිම තොරතුරක් සිස්ටම් එකේ නැහැ කියලා අපේ රටේ රජයේ මුද්‍රණාලයත් ඉදිරිපත් කරා මේකට යෝජනා හැබැයි ඒක ප්‍රතික්ෂේප වුණා මේක ගියේ ඉන්දියානු සමාගමකට ඒ ඉන්දියානු සමාගමට දෙවනි සැරේට ආපහු සැරයක් ටෙන්ඩර් කරන 2017 යහපාලන ආණ්ඩුව කාලේ මම කියන්නේ යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච තක්කඩිකන් අදටත් දේශපාලක අල්ලගෙන ඒ නිලධාරින් ඒ විදිහට කරනවද නැද්ද කියලා ආණ්ඩුව හොයලා බලන්න ඕන ඩොලර් මිලියන් 500ක් චීනෙන් ඇවිල්ලා ඒක තියාගන්න එපා හදිස්සියකට ඒ ටික මේ පැලස්තර විසඳුමකට මාකට් එකේ විකුණලා දැම්මහම මෙතන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා එහෙමත් නැත්නම් ට්වීට් ගහලා කියනවා මෙන්න පොලේ අපේ රුපියල ශක්තිමත් වෙනවා කියලා හැබැයි ඒකෙන් වෙන්නේ මේ තියෙන මුදල් ටික ඔක්කොම කාබාසිනිය කරනවා අද මහලකොට ආර්ථිකය ගැන කතා කරනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරනවා මහබැංකුව වංචා කරුවන් සියලු දෙනාම අපි අල්ලනවා එදා කොයිද හිටියේ දැන් කොයිද හිටියේ කතා කරාද ඇටි කේල් කාපු රිලව් වගේ හිටියේ මේ රටේ දේශීය නිෂ්පාදකයා බිඳ වැට්ටුවා ඒ කර්මාන්ත කරුවා බිඳ වැට්ටුවා දේශීය ආර්ථිකය ශක්තිමත් කළා ඒතර රුපියල ශක්තිමත් කළා අපි මේ ආර්ථික අභියෝග අපි ජය ගන්නවා කියලා කියනවා රටේ මේ හොඳ දෙයක් වෙනකොට ඒ වෙලාවේ hina වුණේ නැහැ ඒගොල්ලෝ හිතුවා මේක පැටෙනකොට hina වෙන්නේ කියලා දැන් hina වෙනවා වගේ මහබැංකුවට කතා කරුවා කතා කරලා ඒ හරිම රේට්ස් ලබා ගත්තා ගරු මුලාසිරුට මන්තිතුවිනේ රේට් එක රුපියල් 181.78යි 78කින් අධි ප්‍රමාණය වෙලා බොහොම අමාරුවෙන් දැන් මේක ගිල ගන්න වෙනවා අපිට පුළුවන් වුණා අලුතෙන් ඩොලර් බිලියන 1 මාරක ස්වොප් ලයින් එකක් හරිගස්ස ගන්න ඒක ඕන වෙලාවක අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් බටහිර රටවල් වලට ආයෝජනය කරලා අපි කියනවා ඒක ආයෝජනය කියලා අපි කියන්නේ ණයක් දෙනවා කියලා ඇත්ත වශයෙන්ම මේ ණය දීව තමයි अमेरिका ट्रेजरी बिल ගන්නවා කියලා කියන අපි ඇමරිකාවට ණය දෙනවා. ඒ වගේම අපි ණය ගන්න පුළුවන් අපිට වෙන රටකින්. මේ රුපියල ගැන වැරදි පුරෝකථන කරන්නට එපා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද තෙවන දිනටත් විභාගයට ගැනීමට නියමිතයි. අදාළ පෙත්සම් තෙවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනන්ත සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණා. මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතිජ සංගමේ සභාපති ජනාධිපති නීතිජ සාලි පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිජ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත මගින් ස්ථාපිත කෙරෙන කොමිසම මහජනතාවට වග නොකියන තත්වයකට පත්කොට තිබීම බරපතල ගැටලුවක් බව සඳහන් කළා. වරාය නගරයේ සතු භූමියේ අයිතිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පැවරෙන අතර එම භූමිය බදු දීම විකිණීම පැවරීම ආදී කටයුතු සිදු කිරීමේ අතුරුමතික බලපෑමක්ද ඊට පැවරී තිබෙනවා. කොමිසමේ මෙවැනි කටයුතු පාර්ලිමේන්තුවට පවා අධීක්ෂණය කළ නොහැකි තත්වයක් මෙම පනත් කෙටුම්පත හරහා උද්ගත වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිජ මොහොමඩ් මහතා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි අවධාරණය කළා. නීතිජවරුන්ට දිවයිනේ උනාම ප්‍රදේශයක නිදහසේ සිය වෘත්තීය නිරත වීමට අවකාශ පැවතියද වරාය නගර කලාපය තුල නීතිජ වෘත්තීය නිරත වීමේදී
සීමා කිරීම වලට මුහුණ දීමට සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුලින් අනුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් චෝදනා කළා තවත් පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් කොළඹ වරාය නගරය ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇති කරගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ ඇති කරගත් සංශෝධිත ගිවිසුමේත් එම නගර පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ බව පැවසුවා කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබු බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් පළාත් සභාව විෂයට අයත් මෙම පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමු කර ඒවායේ මතය විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යයි චෝදනා කළා මෙම පනත් කෙටුම්පත තුලින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන ඇති තීරණය මුළුමනින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවටද ඔහු චෝදනා කර සිටියා මේ තුලින් ජාතික ආරක්ෂාව පවා දැඩි අනතුරකට ලක්වන බවද ඔහු පෙන්වා දුන්නා මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය තුල සිටින්නන්ට රටේ වෙනත් ජනතාවට හිමි නොවන සුවිශේෂී වරප්‍රසාද සහ බදු සහන හිමිවන අතර එකම රටක් තුල නීතිය මෙලෙස දෙආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේදයි ප්‍රශ්න කර සිටියා මෙම පනත් කෙටුම්පත තුලින් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් යයි චෝදනා කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මෙම වරාය නගර කලාපයේ ඇරඹෙන ව්‍යාපාර තුලින් කිසිදු ලාංකිකයෙකුට රැකියාවක් හිමි නොවන බවද සඳහන් කර සිටියා වරාය නගර කලාපය තුල ශ්‍රී ලාංකික මුදල් භාවිතා කිරීමට අනුමැතියක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එය අනුමත කළ හැකි ක්‍රියාවක් දැයි ප්‍රශ්න කළා මෙම පනත් කිටුම්පත තුලින් වෙනම ස්වාධීන රාජ්‍යයකට අවශ්‍ය සියලු රක්ෂණ වරාය නගර කලාපයේ වෙත ලබා දීමට ක්‍රියා කර ඇති අතර රටේ පවතින මූල්‍ය නීති මෙම නගර කලාපය තුල ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම කලාපය මුදල් විසුද්ධිකරණ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයිද අනතුරු හඟවා සිටියා මේ සම්බන්ධයෙන් තවත් පෙත්සමක් ඉදිරිපත් කළ විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත සම්මත වූහොත් ඒ හරහා නීති විරෝධී ක්‍රියා රාශියක් සිදු වීමට ඉඩ කඩ විවරවන බව සඳහන් කළා නාගානන්ද කොඩිතුවක්කු මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙම පනත් කෙටුම්පතට අදාළව පමණක් කරුණු දක්වන ලෙස කොඩිතුවක්කු මහතාට කිහිප වතාවක්ම අවවාද කිරීම කැපී පෙනෙන සිද්ධියක් බවටද පත් වුණා පෙත් සම්කාර පාර්ශවයේ නීතිජවරුන්ගේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතරමැදි පෙත් සම්කරුවන්ගේ කරුණු දැක්වීම ආරම්භ වීමට නියමිතයි කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සංඛ්‍යාව 19ක් එමෙන්ම අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13ක් ද ඉදිරිපත් කර තිබෙනවා මේ අතර කොළඹ වරාය නගර කෙටුම්පත සම්බන්ධයෙන් පූජ්‍යපක්ෂයේ විද්වතුන් මෙන්ම දේශපාලනඥයින්ද මෙලෙස අදහස් පළ කළා මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ එක රටක එක නීතියක් ස්ථාපිත කරන්න කියලා තමයි රටේ බලය ගන්න. අද ඒ 69 ලක්ෂයට පහින් ගහලා මොකද කරන්නේ මේගොල්ලෝ? මේගොල්ලන් කරන්නේ එක රටක නීති දෙකක් අද ස්ථාපිත කරන්න යනවා. අවුන් දැනගෙන හිටියා මේක ආරම්භ කිරීම තුලින් සහ මේක ක්‍රියාත්මක කිරීම තුලින් තමයි රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ලංකාවට තියෙන හොඳම අවස්ථාවක් කියන එක. ඒ අවස්ථාව මගහැරීම සඳහා බොහෝ දෙනෙක් විවිධ විවේචන කරා. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තියෙනවා විශේෂයෙන්ම මෙම ආර්ථික මධ්‍යස්ථානයට මූල්‍ය නගරේ පිහිටුම සඳහා අවශ්‍ය අනපනත් සම්මත කිරීම සඳහා කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා ඒකට ආවේණික වෙච්ච බදු ක්‍රම ඒකට ආවේණික පරිපාලන රාමුවක් ඒකට ආවෙච්ච නීති රාමුවක් සකස් කිරීම සඳහා කටයුතු කරනවා කියන කේතුමල්ලගේ ප්‍රතිපත්තිය තුළු තියෙනවා විරුද්ධ වැඩක් තමයි මේ කරන්න යන්නේ නීතියෙන් නීති විරෝධී කියලා හඳුන්වපු දෙයක් නීතියෙන්ම අවසර ලබා දීමක් සිද්ධ කරන්නයි මේ උත්සාහ කරන්නේ ඒ නීති විරෝධී වැඩේ වැඩේට නීත්‍යානුකූලවම අවසර දෙන්නයි මේ උත්සාහ කරන්නේ හැබැයි මේ ආණ්ඩුව ඒ පිළිබඳව කිසිම තැකීමක් සිද්ධ කරන්නේ පේන්න තියෙන්නේ මේ රටේ සංවර්ධිත රටක් බවට පත් කරන්න නිශ්චිත වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ කියන එක තමයි පෝට් සිටි එකට අදාළ පනත් කෙටුම්පත පිළිබඳව අපි බොහොම ගැඹුරින් අධ්‍යයනය කළා. පෝට් සිටිය සඳහා යෝජනා කළ තිබෙන ආකෘතිය නිවැරදි ආකෘතියක් කියන ස්ථාවරය කිසිම ලෙසකින්වත් අපේ රටේ අයිතියෙන් ගිලිහෙන්නේ නැහැ. ඒකේ ඒ මණ්ඩලයට පත් කරන සිරු දනාපත් කරන්නේ රටේ ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ මැතිතුමා. ඔය පෝට් සිටිය සම්බන්ධයෙන් කියන කතා නම් පට්ටපල් බොරු. වෙන දේවල් සම්බන්ධයෙන් කියන කතාවල ඇත්තක් තියෙන්න පුළුවන්. පෝට් සිටිය ගැන කියන කතා නම් පට්ටපල් බොරු. ඒක එතුමා කියලා තිබ්බ මේක වෙනම රාජ්‍යයක් වෙනවා කියලා එහෙම කිසිම වෙන්න ඉඩක් නැහැ. පෝට් සිටිය සම්බන්ධයෙන් කියන කතාව අපි පිළිගන්නේ නැහැ.
ලංකාවේ පෝට් සිටි ව්‍යාපෘතිය චීන කොලනියක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරන්න උත්සාහ කරනවා කියන කාරණය හරිම පැහැදිලි. රටක් ඇතුලේ තව කඩදායකට වීසා දීමේ අයිතිය තියෙනවා කියලා කියන්නේ දැන් රටක් ඇතුලේ තව රටක් කියන එක තමයි. සෞදිලයිසේෂන් සෞදිකරණය සිදුවීම සිද්ධ කරන්න පටන් ගත්තේ 2005. එතනදී ඒ රජය තමන්ගේ රටේ මුදල් ආරක්ෂා කරගත යුතු නිසා නියෝන් කියන විශේෂිත ප්‍රාන්තයක් හදනවා. ඒ ආර්ථික සැලැස්ම හොරකම් කරනවා චීන රාජ්‍ය. අන්න ඒ ආර්ථික සැලැස්ම තමයි ලංකාවේ චීන කොලනියක් විදිහට අද අපි පෝට් සිටිය කියන නිර්මාණය කරමින් නිර්මාණය වෙමින් යන්නේ. මේක හොඳ ව්‍යාපෘතියක්. මේක මේ යුද්ධයෙන් පස්සේ ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු ඇතුළු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පටන් ගත්ත ව්‍යාපෘතිය. මේක අනිවාර්යයෙන්ම ලංකාවට ප්‍රතිලාභ ලැබෙන රට තුල පවතින COVID-19 වසංගතය හමුවේ එළබෙන මේ දිනයේ වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට COVID මර්ධන ඒකකයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පක්ෂ නියෝජිතයින් සමග පැවති රැස්වීමකදී රට තුල මෙලෙස කොවිඩ් රෝගීන් සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග එළඹෙන මේ මාස පළමුවනදා මෙවර මේ දින රැලි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ රැසූ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙම එකඟතාවයට පැමිණිවවයි. මේ අපි කියපු කරුණු කාරණා පැහැදිලි කර දීමට හැකියාවක් තිබෙනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ අපිට දැන් තීරණයක් දෙන්න පුළුවන් මේක නොපවත්වන්න කියලා. ඔබතුමාලාට හැකියාවක් තිබෙනවා නම් මේ ආකාරයෙන් ඔබගේ පක්ෂවලට ගිහිල්ලා මේ දේ කරන්න. මොකද මේ තියෙන කාරණු කාරණාත් එක්ක බැලුවම පැවැත්වීම සුදුසු නැහැ කියන එකයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය. ඒකයි යම් කිසි ආකාරයේ තීරණයක් ගන්නවා නම් තියනවා කියලා ඒක අනිවාර්යයෙන්ම අපි යම් කිසි ආකාරයක අවධානමක් එක ගන්න තීරණයක්. මේ රටේ දැනට පවතින තත්ත්වය අනුව සුදුසුම ක්‍රියාමාර්ගයේ වෙන්නේ මේක නොපවත්වා ඉන්නවා කියන එක තමයි. අන්තර්ජාලයේ හරහා පතුරවන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය නීති පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ කාර්ය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට ගෙන ආයෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතා ප්‍රකාශ කළේ. මුහුණු පොත් ඒ වගේම පේජස් එහෙම නැත්නම් අපි සමාජ මාධ්‍ය අයිතිකරුවෙක් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක ලෝකයේම යම් කිසි විදිහේ ඉස්සරදයක් වෙලා තියෙනවා. මේ වෙනකොට ඉන්දුනීෂියාව, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව නම් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා ඔවුන්ගේ නීතිමය පද්ධතිය සම්බන්ධ. මේ සම්බන්ධ රෝල් අවුට් කරගෙන යන අලුත් වැඩපිළිවෙලක් අපේ ප්‍රවීණ මාධ්‍යවේදීන්ට පවා මේ තර්ජනය. මොකද හේතුව අපේ ප්‍රවීණ මාධ්‍යවේදීන් මාධ්‍ය කරුවන් තාමත්ම ප්‍රබුද්ධ ලෙස තමගේ මාධ්‍ය හසුරවනකොට රටේ ජනතාව අධිගන සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහන් කරන ලද මෙරට දිස්ත්‍රික්ක වල පුරවර විශ්වවිද්‍යාල එහෙම නැත්නම් සිටි යුනිවර්සිටිස් ආරම්භ කිරීමේ කටයුත්ත වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. එහිදී මේ වසර තුලදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක දැනට ජාතික විශ්වවිද්‍යාල නොපවතින දිස්ත්‍රික්ක කිහිපයක මෙම පුරවර විශ්වවිද්‍යාල ආරම්භ කරන කිරීම සඳහා කටයුතු ආරම්භ කරනවා ඇති. ඒක ඉතාම සාධනීය වැඩසටහනක්. මොකද වර්තමානයේදී උසස් පෙළ සමතුන්ගෙන් 20% ප්‍රමාණයක් විතරයි මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපන සඳහා සුදුසුකම් ලබන්නේ. මේ ප්‍රමාණය 2025 වන විට ආසන්න වශයෙන් දෙගුණ කිරීමේ ප්‍රයත්නයක ආණ්ඩු නිරත වෙනවා. එහි සාධනීය පියවරක් හැටියට ශ්‍රී ලංකාවේ පුරවර විශ්වවිද්‍යාල බිහි කිරීම සිදු වෙනවා. 20 සංශෝධනය හරහා කොමිෂන් සභා සතු බලතල විධායකයේ සතුවීම තුළින් අදවන විට රටේ සෑම තීරණයක්ම එකම මාර්ගයකට යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සීනි බදු අංචාව රුපියල් කෝටි 1595ක් පළවෙනි මාස 3 ඇතුළත සිදු වුණා කියන එක මුදල් අමාත්‍යාංශයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එතකොට ඒ සම්බන්ධයෙන් අලස්සා දූෂණ කොමිෂන් සභාවේ අපි දාලා තියෙන පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වෙනකොට මොනවද කරලා තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි බාර දීලා තියෙන පැමිණිලි මේ වෙනකොට මොනවද ඒ සම්බන්ධයෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අද පැහැදිලිවම කියන්න ඕනේ අලස්සා දූෂණ කොමිෂන් සභාව අද කටයුතු කරන්න අපි දකිනවා සෑම දිනකම වර්තමාන රජයේ මැති අමිතුමල්ලාට අවුරුදු 4-5ක් එයාලට තිබුණු නඩු කටයුතු අද
පැමිණිල්ල විසින් ඉල්ලාස් කරගන්න. කවුද පැමිණිල්? අල්ලාසා දූෂණ කොමිෂන් සභාව ඉල්ලාස් කර ගැනීමෙන් තුලින් තමයි දැන් මේ නිදොස් කොට නිදාස් වෙන්නේ. ඉතින් අද මේ 20 වෙනි සංශෝධනය හරහා මේ කොමිෂන් සභාවල තිබුණේ බලතල විධායකයට නතු වීම තුල අද එක පැත්තකට මේ හැමදේම කටයුතු කරන තැනකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ තත්ත්වය තුල මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙනවද කියන එක අපි අහන්න ඕනේ. විශේෂයෙන් මේ වෙන විට අපි දාලා තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා එක්කෙනෙක් මේ කණ්ඩායමක් ගිහිල්ලා අපි සීනි මංචාව සම්බන්ධයෙන් අපි අල්ලාසා දූෂණ කොමිෂන් සභාව මේ පැමිණිල්ලක් දාගෙන මේ වෙනකොට ඒකට මොකක්ද උනේ කියලා අපි දැනගන්න කැමතියි. අනිද්දාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව. මේ කොමිෂන් සභාවේ වාර්තාව තුලින් මොනවද වෙන්නේ යන්නේ? අභියෝග කරනවා මේ රටේ පොදු නීතියට, මේ රටේ අධිකරණයට, මේ රටේ නීති දෙපාර්තමේන්තුවේ ස්වාධීන ක්‍රියාමාර්ගයන් වලට මේක තුලින් විශාල අභියෝගයක් ඉදිරිපත් කරන්නේ. මේ කොමිෂන් සභාව වාර්තාව තුලින් මොනවද කරන්න හදන්නේ? බරපතල දූෂණ වංචාවල් වලට චෝදනා දාපු උදවිය අධිකරණ හැමුවේ පවර්ලා තියෙන නඩු වලින් ඒ උදවිය නිදහස් කරන්න හදනවා. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කරපු ජනාධිපති කොමිසමක නිර්දේශ තුලින් නීතිපතිවරයාට බල කරන්නට යනවා මේ දූෂණ වංචා චෝදනා ලවපු උදවියගේ අධිචෝදනා පත්‍රය ඉල්ලාස් කරගන්න. ඒ වගේම මේ රටේ අධිකරණ පද්ධතිය මහේස්ත්‍රාත් උසාවිය, මහා අධිකරණය, අභියාචන අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණය මේ දුන්නු තීන්දුව වලින් දුන දඬුවම් ඉවත් කරන්නට නිර්දේශ ඉදිරිපත් කරනවා. මේ අභියෝග කරන්නේ අපේ රටේ නීතියට, මේ අභියෝග කරන්නේ අපේ රටේ ස්වාධීන අධිකරණයට. වර්තමානයේ වන විට දේශපාලඥයා මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමට දරන උත්සාහය වැරදි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෞගිය ආණ්ඩු සමයේදී යම් යම් වෙච්ච අඩුපාඩු නිසා අපිව ගෙදර හැරියා. ඊළඟ ආණ්ඩුවේ වෙච්ච අඩුපාඩු නිසා ඒ ආණ්ඩුව ගෙදර හැරියා. දැන් අපි ජේ.ආර්. මහත්තයා කරපු දේම, පේමදාස මහත්තයා කරපු දේම, රනිල් මහත්තයා කරපු දේම, මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේම, මෛත්‍රීපාල මහත්තයා කරපු දේම කරන්න නම් ආණ්ඩු මාරු කරන්න ඕනේ නැහැ. මේ එකම කණ්ඩායම ඇවිල්ලා එකම ජවනිකාවනේ මේ රඟ දක්වන්නේ, මේක වැරදි. මම අලුත් දේශපාලඥයෙක්, මෙතුමල්ල මෙතුමල්ල අපි නවක දේශපාලඥයෝ. අපි බොහොම පැහැදිලි වෙන්නේ නායක ස්වාමින් වහන්සේලා හමු වෙන්න ඕනේ. කාර්දිනල් උන්වහන්සේ හමු වෙන්න ඕනේ. ආගමික නායකින්ට පැහැදිලි කරන්න ඕන. මම කියන්නේ ඒක මාධ්‍ය සම්දර්ශනයක් කර ගැනීම වැරදි කියලා. හැබැයි ඒ අය ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහා ඉඳගෙන නායක ස්වාමින් වහන්සේලාට මේ කරුණු පැහැදිලි කරාම ආගමික නායකයොත් ඒක යම් මට්ටමකට හිතට අරගෙන යම් ප්‍රකාශනයක් නිකුත් කරනකොට මේක නිවැරදි කරන්න අපිටත් එතනට යන්න වෙනවා. මේ දේශපාලඥයා දුවන්න හදන්නේ මාධ්‍ය හරහා, මාධ්‍ය සම්දර්ශන හරහා. ඇත්ත දේ නෙමෙයි කතා කරන්නේ. මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමේ වැඩපිළිවෙලක් කියන්නේ මේක සම්පූර්ණ වැරදි. අද විපක්ෂ නායකතුමා කතා කරන දේවල් අද ඔහුවත් දන්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ට තියෙන්නේ අද මේ රටේ ජාතික ප්‍රශ්න ගැන කතා කරන්න නෙමෙයි. අද අපි දැක්කා විපක්ෂයේ ඉන්න සරත් පොන්සේක මන්ත්‍රීවරයා පහුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලත් හිටියා. නමුත් අද අපි දැක්කා ගිහිලා Facebook එක හරහා මාධ්‍ය සාකච්ඡා තියලා මේ අපේ වගේ නවක මන්ත්‍රීවරුන්ට දෝෂාරෝපණ එල්ල කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔවුන් තමයි විනය ගැන දන්නේ. ඒ අයට තියෙන ප්‍රශ්නේ ඕක. ඒ අයට මේ රටේ ජාතික ප්‍රශ්නේ, මේ රටේ තියෙන ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි අද තියෙන්නේ විසඳන්න. එම පුවතත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. නැවත හමුවෙමු දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.